මුදල් ප්‍රශ්නය අපි කවුරුත් දන්න දෙ. එතකොට අනෙක් ගැටලු විදියට ඔබතුමා මොනවද අඳුන ගන්න දැන් මුදල් සල්ලි නැති නිසා බඩු නැති ඉන්ස්ට්‍රුමන්ට් නැති වෙන උපකරණ නැති වෙන්න පුළුවන් එතකොට බෙහෙත් නැති වෙන්න පුළුවන් අපිට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකුට තේරෙනවා මෙන්න මේවා මේවා නැති වෙන්න පුළුවන් නමුත් ඔබ කියනවා ඊට අමතරව අපිට මේකේ මේ තියනවා කියලා වෙන හිතන්න පැති ඒ කියන්නේ මුදල් ප්‍රශ්නේ හැර තවත් දේවල් ඒ මොනවද අපි හිතන්න ඕන පැති මේ වෙලාවේ කියන්නේ මේ අර්බුදයේ තුල කොහොමද මේක කල්පනාකරන්නේ කරගන්නේ කියලා අපි හිතනවා නම් මොනවද අපි නොමෙර ජීවත් වෙන ඔබේ වචනේම නොමෙර ජීවත් වෙන අපි මොනවද හිතන්න ඕන පැති අවධානය යොමු කළ යුතු වදකින් ඔව් දැන් ප්‍රියංකර අපි කාලාන්තරයක් තිස්සේ අපි සෞඛ්‍ය ගැනම මේ සෞඛ්‍ය සඳහා අපි වියපැහැදම් කරන හැටි මේ සෞඛ්‍ය සඳහා යම් විදිහකට සම්පත් එකතු කරගන්න හැටි ඖෂධ මිලදී ගන්න හැටි අපි මේ කාලාන්තරයක් තිස්සේ කරගෙන ආපු ක්‍රමවේදයක් තියෙනවා අපි අර මං කලින් කිව්වා වගේ කටපරිස්සම් කරගෙන කතා කරනවා නම් ඒ ක්‍රමවේදයේ තිබිච්ච ගැටලු සහ ඒ ක්‍රමවේදයේ තිබිච්ච විවිධ අර්බුද අපි කවුරුත් දන්නවා. එතකොට ඒ ක්‍රමවේදය ඉතාමත්ම අපි දුවත් එහෙම මේ හරීම සැහැල්ලුවෙන් හරීම වගකීමෙන් තොරව විවිධ මේ ප්‍රොකියුමන්ට්ස් එහෙම නැත්නම් මිලදී ගැනීම දේවල් කරපු යුගයක් තමයි අපි පහු කරගෙන ආවේ. එතකොට යම් කිසි දෙයක් අවශ්‍ය වුණොත් එහෙම ඒ සඳහා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වහාම ක්‍රියාත්මක වෙන පරිදි භාණ්ඩ මිලදී ගන්න පුළුවන් ඖෂධ මිලදී ගන්න පුළුවන් යන්ත්‍ර උපකරණ මිලදී ගන්න ඉතා පහසු තත්ත්වයක් තිබුණේ. දැන් තව දුරටත් ඒ ක්‍රමවේදය අපිට කරගෙන යන්න බෑ. ඒ ක්‍රමවේදය තුළ යම් යම් වාසි ලබාගත් කට්ටිය ඉන්න බව අපි කවුරුත් දන්නවා. ඒක ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ. නමුත් ඒ ක්‍රමවේදය අපිට තවදුරටත් පවත්වාගෙන යන්න බෑ. නමුත් අපිට පේනවා තවමත් මේක මම මේ කාටවත් ඇඟිල්ල දික් කරනවා මේ අහවලා අහවල් කෙනා කියලා කියනවා නෙමෙයි. නමුත් ඉහළ සිට පහළටම අපි දන්නවා තවමත් මානසිකව අපි අපේ ක්‍රියාවෙන් අපි වෙනස් වෙලාත් නැහැ, හැඩ ගැහිලත් නැහැ. තවදුරටත් අපිට ඒ විදිහට මේ සෞඛ්‍ය පවත්වාගෙන යන්න බෑ. මොකද අපි ඔය මේ තත්ත්වයටපත් වෙන්න අපි මේ දේවල් හැම දෙයක්ම මෙච්චර කල් කරලා තියෙන්නේ ණයට. අපි විදේශ වලින් ගත්ත ණය විදේශ බැංකු වලින් විදේශ මේ ණයකරුවන්ගෙන් ගත්ත ණය වලින් තමයි අපි ඒ Tamanට ඕන ඕන විදිහට Tamanට කැමති කැමති විදිහට ඒ ඖෂධ මිලදී ගැනීම අරව මේව හැමදේම කරමින් අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එතකොට තවදුරටත් අපිට ඒ විදිහට ක්‍රියා කරලා මේකෙන් ගොඩ එන්න බෑ. දැන්වත් අපි පුරුදු වෙන්න ඕනේ මේ රෂනල් prescription ඒ වගේම rational procurement කියන දේවල් කරන්න ඒ දෙසට ගමන් කරන්න හැඩ ගැහෙන්න වෙනවා පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි අපි කලමනාකාරීත්වයේ වශයෙන් කලමනාකරණීය වශයෙන් ඉහළ සිට පහළට ඒ කියන්නේ general administration ඒ කියන්නේ ප්‍රධාන කලමනාකරණ කටයුතු වල ඉඳන් මේ වාට්ටුවේ අවසාන සායනික කලමනාකරණීය දක්වා අපිට සිද්ධ වෙනවා ඉතාමත්ම කාර්යක්ෂමව ඒ වගේම ඉතාමත්ම දැඩි සුපරීක්ෂාකාරීත්වයක් යටතේ මේ දේවල් කරන්න. ඒ කියන්නේ දැන් අපි වෙනදට සරලව අපි උදාහරණයක් ගමුකෝ ප්‍රියංකර දැන් වෙනදට අපි හිතනවා මෙන්න මේ ලෙඩට උණ තියෙනවා. මේ ලෙඩාගේ කැස්ස තියෙනවා. ඒක නිසා මෙයාට අපි අර අපි කියන වෛද්‍ය විද්‍යාව සඳහන් කරන එම්පිරිකල් තෙරපි එහෙම නැත්නම් අපි හිතනවා බෙස් ගෙස් තෙරපි එකක් අපි කරනවා මෙයාට අපි වඩාත්ම සුදුසුයි කියලා වඩාත්ම තිබිය හැකි කියලා හිතන යම් ආසාදනය කුමක්ද කියලා හිතලා අපි ඒ සඳහා බෙහෙතක් දෙනවා. ඒ දෙනකොට අපි ඒ සඳහා ඒ වෙලාවේ අපිට තිබෙන ඒ අදාළ බැක්ටීරියාවට සරිලන ඒ බෙහෙත අපි කුමන බෙහෙත හරි දෙනවා. ඒක තමයි අපේ සාමාන්‍ය ක්‍රියාවලිය හැම නැත්නම් ප්‍රැක්ටිස් එක. නමුත් දැන් ඉදිරියට තවදුරටත් අපිට එහෙම කරන්න බෑ. අපිට සිද්ධ වෙනවා අත්‍යවශ්‍යයෙන්ම මේ ලෙඩාට ප්‍රතිජීවක ඖෂධයක් දෙන්න අවශ්‍යයිද? ඒ දෙනවා නම් ඒ දීමේදී අපට අවම වියදමක් යන්නේ කුමක්ද? මේ වගේ කාරණා ගොඩාක් හිතලා බලලා තමයි අපිට අර එක කරල වුණත් දෙන්න වෙන්නේ. ඒතකොට මේක එක්තරා ආකාරයක මේ විදිහට හැඩගැහෙන්න අවශ්‍යයි අපි. ඒ කාරණාව එක විදිහකින් අපි සැලකලා බලන්න වෙනවා. අනිත් කාරණා අපි දැන් අපි හිතුවොත් එහෙම මේ වෛද්‍ය
විද්‍යාවේ සහ සෞඛ්‍ය ශේත්‍රයේ විකාශනයක ගත්තොත් එහෙම අපි මීට කාලාන්තරේ වැඩි ඈතක නෙමෙයි මීට අවුරුදු 10ක් 12ක් 15කට කලින් අපේ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන් විසින් යම් යම් රෝග නිශ්චය සඳහා රෝගවලට ප්‍රතිකාර කිරීම සඳහා පාවිච්චි කරපු තමන්ගේ සායනික දක්ෂතා සායනික හැකියාවන් වල ප්‍රමාණය අපි හිතුවොත් මේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම සහ ඒ සඳහා කරන යම් යම් පරීක්ෂණ මේ ලේ පරීක්ෂාවන් එහෙම නැත්නම් එක්ස් කිරණ පරීක්ෂාවන් වෙනත් ස්කෑන් පරීක්ෂාවන් මේ වගේ පරීක්ෂණ කරන ප්‍රමාණය අතර ගත්තොත් එහෙම ඒ තිබුණ අනුපාතයට වඩා ගොඩාක් වැඩි අනුපාතයක් ඒ කියන්නේ වැඩි හරියක් අපි අපේ මේ තියෙන විවිධ පරීක්ෂණ විද්‍යාගාර පරීක්ෂණ වගේම විවිධ ඉමේජින් ඒ කියන්නේ ස්කෑන් පරීක්ෂණ එක්ස් කිරණ පරීක්ෂණ වගේ දේවල් වලට අපි යොමු වෙලා තිබෙනවා. ඒවා විද්‍යාවේ දියුණුවත් සමග පහසුවෙන් සහ වඩා නිවැරදිව රෝගය විනිශ්චය කර ගැනීම සඳහා අපට ලැබිලා තියෙන දේවල්. නමුත් තවදුරටත් අපට ඒවා පවත්වාගෙන යන්න බැරිකමක් එනවා. මොකද ඒ සඳහා අපිට පිරිවැය දරන්න බෑ. ඒක නැවතත් අපි අර අවුරුදු 10කට 20කට කලින් පැවති මේ සායනික හැකියාවන් clinical skills වලින් රෝග විනිශ්චය කිරීම සහ රෝගයන්ට ප්‍රතිකාර කිරීම කියන තත්වයට යන්න වෙනවා. එතකොට මම මෙතනදී සඳහන් කරන්න කැමති ප්‍රියංකර විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ මහත්මයා කරපු යම් ගවේෂණයකින් එතුමා පැහැදිලි කරා අපට දැනට තිබෙන අපේ ආර්ථික තත්ත්වය සහ එයට සෞඛ්‍ය සඳහා අපට වියදම් කළ හැකි ප්‍රතිපාදන සලකලා බැලුවහම අපිට සිද්ධ වෙනවා කියලා අවම වශයෙන් අපි 2009 වසරේදී සෞඛ්‍යයට වැය කරපු පිරිවැයට සමාන පිරිවැයක් දක්වා පල්ලම් බහින්න සිද්ධ වෙනවා කියලා. ඒත් මම මෙතනදී විශේෂ කාරණාවක් කියන්න කැමති ප්‍රියංකර. දැන් 2009 ගත්තොත් එහෙම විශේෂයෙන්ම යුද්ධය අවසන් කරලා ඒ ආසන්න වකවානුව විශාල වශයෙන් යුද්ධයේ කැෂුවල්ටි එහෙම නැත්නම් යුද්ධයෙන් තුවාල ලැබුවන් සහ වෙනත් අයත් සමග 2009 කාලයේ වකවානුවේදී රටේ පැවති තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය අපට හිතා ගන්න පුළුවන්. ඒතර මේ කාලයේදී මගේ අදහස නම් ප්‍රියංකර අපිට මහා විශාල සෞඛ්‍ය ව්‍යසනයක් ඇති වෙලා සෞඛ්‍ය ශාස්ත්‍රයේ කඩාවැටීමක් හෝ එහෙමත් නැත්නම් මහා දරුණු මරණ අනුපාතයක් හෝ එහෙම නැත්නම් මේ මොබිඩිටි මෝටැලිටි කියන එක එහෙම තිබුණේ නැහැ. අපිට ඒක ගැන එහෙම මතකයක් නැහැ. යුද්ධයෙන් ජීවිතහානි වෙච්ච ප්‍රමාණය සහ ආබාධිතත්ව ඇති වෙච්ච අය ගැන නෙමෙයි මම කතා කරන්නේ. එතකොට ඒ 2009 තත්වයට පල්ලම් බැසීම කියලා කියන්නේ මොකද්ද? එහිදී සිද්ධ වෙන්නේ මං කිය හිතන විදිහට මේ සෞඛ්‍ය සේවාවන් ලබා දීමේදී මහජනයාට දැනෙන ලොකු අඩුවීමක් නොවුනත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැටියට සෞඛ්‍යයේ තිබෙන අර මං කලින් කිව්ව මානව සම්පත් වල ක්‍රියාකාරීත්වය හනුව මීට වඩා දෙගුණයක් තුන්ගුණයක් වැඩිපුර කාර්යක්ෂමතාවයකින් වැඩිපුර සායනික හැකියාවන් සායනික ක්ලිනිකල් ස්කිල්ස් කියන ඒවා දක්ෂතාවයන් පාවිච්චි කරලා සායනික ක්‍රම මගින් අපිට සිද්ධ වෙනවා රෝගීන්ට සත්කාර කිරීම සඳහා රෝග විනිශ්චය කිරීම. ඒ කියන්නේ දැන් අපි 2015 පහු වෙනකොට අපිට PET ස්කෑනර් යන්ත්‍ර, CT ස්කෑනර් යන්ත්‍ර, MRI ස්කෑනර් යන්ත්‍ර ඒවා මුලින් කොළඹ ජාතික රෝහලට පමණක් සීමා වෙලා තිබිච්ච ඒවා ඈත පිටිසර පළාත්වල දක්වා අනුරාධපුරයේ බදුල්ල, හම්බන්තොට ඊළඟට මේ යාපනය ඒ වගේ ප්‍රදේශ දක්වා මේ පහසුකම් අපි පතුරවල තිබුණා. නමුත් ඒවා 2009 වගේ කාලයක් ගත්තොත් එහෙම අපිට එහෙම තිබුණෙත් නැහැ. නමුත් එහෙම වුණත් අපිට තිබෙන සම්පත් වලින් අපි ඒ කාලේ රෝගීන්ගේ ජීවිතය බේරුවා, රෝගී නිවාරණ සේවන් කරා. ඔව් මම පිළිගන්නවා අපිට විශාල වශයෙන් අපි දියුණු කරන ලද යම් යම් සීමිත රෝග විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ පිළිකා රෝග ඒ වගේම වෙනත් සංකීර්ණ සහ දරුණු රෝග ශල්‍යකර්ම වගේ දේවල් අපිට කරන්නට බැරි වෙයි. නමුත්
අර අපි කියනා වගේ ජීවිතේ බේරගෙන ඉන්න පුළුවන් තත්වයේ පහසුකම් අපිට සපයා දෙන්න පුළුවන් තත්වයක් එනවා. නමුත් දැන් අපි ඒ தත්ත්වය පහු කරගෙන අවුරුදු 10ක් 15ක් විතර වඩාත් සොෆිස්ටිකේටඩ් එහෙම නැත්නම් සංකීර්ණ සහ දියුණු තාක්ෂණික ක්‍රම භාවිතාවට පුරුදු වෙලා ඉන්නේ. ඉතින් මේ පුරුදු වෙලා ඉන්න හින්දා අපේ ඇඟ වගේම හිතත් හැදිලා තියෙන්නේ ඒ අපිට අවශ්‍ය නම් රෝගී આવුත් එහෙම බඩේ අමාරුවක් තියෙනවා කියලා කිව්වොත් එහෙම අපි මුලින්ම මොකද කරන්නේ? අපි ස්කෑන් එකක් කරලා බලනවා. නමුත් අර අපි පොතේ ඉගෙන ගත්ත ප්‍රියංකර ඉස්සෙල්ලා වෛද්‍ය විද්‍යාලයට ගියාම බඩ අල්ලලා බලලා ඒ කෂන් පැල්පේෂන් ඒ ඔබ්සර්වේෂන් ඒවා අපිට කරන්න වෙනවා. ඒවා කිරීම සඳහා අපේ ඒ තිබෙන අතේපයි ඒ හැකියාවන් සායනික හැකියාවන් නැවත අපි ස්මරණය කරගෙන වැඩි දියුණු කරගෙන ඒවට අපිට යන්න වෙනවා.